පසුගියදා පැවැත්වීමට නියමිතව තිබූ එක්තරා මියුසිකල් ෂෝ එකක් සඳහා අංජලී හේරත් විසින් ලක්ෂ දෙකක මුදලක් ඉල්ලූ බවත් ජනතා මනාපයෙන් පසුගිය ට්‍රීම්ස්ටා තරගාවලිය තුළ කිරුළු පැළඳූ අංජලි හේරත් මෙතරම් මුදලක් එක් සින්දුවක් වෙනුවෙන් අයකිරීම පිළිබඳව බොහෝ දෙනා දැඩි අප්‍රසාදයක් පළ කර තිබෙන බවට අපට දැනගන්නට ලැබුණා. ඒ අනුව විජේ ටීවී අපි අංජලීව සොයා ගොස් මේ පිළිබඳව පුළුල් විමර්ශනයක් සිදු කළා. එහිදී ඇය සමඟ සිදු කළ කතාබහ මෙසේයි. ඉතින් අංජලි, මෑත කාලයේදී රෙලිටි තරුවක් ලෙස බොහෝ ජනතා ප්‍රසාදයට පත් වුණු ඔබ ක්ෂණිකවම මෙසේ මිනිසුන්ගේ දැඩි විවේචනයට පත්වීම පිළිබඳ ඔබේ අදහස මොකක්ද? ඕ, ඇත්තටම මට ඒ ගැන හරිම කනගාටුයි. නමුත් ඉතින් ජනප්‍රියත්වයට පාත්‍ර වෙන ඕනම කෙනෙක්ට කාලයකදී මෙවැනි මඩගැසීම් වලට ලක්වෙන්නට සිදුවෙන එක හරිම ස්වභාවික දෙයක්. මටත් ඒක ඒ වගේමයි. කොහොම වුණත් බැනුම් ගැරහුම් ඒ සියල්ල මම හදවතින්ම බාරගන්නවා. කිසිම කෙනෙක් එක්ක කිසිම තරහක් නෑ මට. ඉතින් අංජලි, අපිට කියන්නකෝ, ඇත්තටම මොකක්ද මේ ලක්ෂ දෙකක් ඉල්ලුවා කියන කතාව? ඕ, ඇත්තටම මට එක්තරා ප්‍රදේශයක සංවිධායක කණ්ඩායමක් දුරකථන ඇමතුමක් ලබා දීලා මගෙන් නැහුවා ඔවුන්ගේ මියුසිකල් වැඩසටහනක් තියෙනවා, ඒකට නොමිනේ සම්බන්ධ වෙන්න සින්දු කියන්න පුළුවන්ද කියලා. ඇත්තටම ඔවුන් ඒ කරන්නේ බිස්නස් එකක්. ඔවුන් එහි ටිකට් එකක් අලෙවි කරන්නේ රුපියල් 1000ක වගේ මුදලකට. ඉතින් ඒ වගේ දෙයකදී මම මගේ කාලය සහ ශ්‍රමය දෙකම කැප කරලා ඔවුන්ගේ බිස්නස් එකට නොමිලේ උදව් කරන්න ඕනිද කියලා මම මගේ ආදරණීය ප්‍රේක්ෂක ජනතාවගෙන් අහනවා. ඉතින් ඕ, මම මගේ වටිනාකම ලක්ෂ දෙකකට තහවුරු කරලා මගේ මුදල කිව්වා. ඉතින් මම දකින්නේ නෑ ඒකේ කිසිම වැරද්දක් තියෙනවා කියලා. ඒක මගේ හැකියාව, මගේ කටහඬ. ඒකට මම මිලක් නියම කළා. එච්චරයි. බුද්ධිමත් ජනතාව ඒක තේරුම් ගනී කියලා මම හිතනවා. ඉතින් මේ තමයි අංජලි හේරත්ගේ අදහස. ඉතින් මේ පිළිබඳව ඔයාගේ අදහස මොකක්ද කියලා අපේ වීඩියෝ එකට පහලින් කමෙන්ට් කරන්න. අංජලි, මියුසිකල් ෂෝ එක වෙනුවෙන් ලක්ෂ දෙකක් ඉල්ලපු එක හරිද වැරදිද?